අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. අස්වැසුමට තවත් සුදුස්සන් තෝරා ගන්න අයදුම්පත් පෙබරවාරි මුල් සතියේ කියලා. ඒ අනුව තමයි අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුස්සන් තෝරා ගැනීම සඳහා පෙබරවාරි මාසයේ මුල් සතියේ නැවත අයදුම්පත් කැඳවීමට මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අරගෙන තියෙන බව සඳහන් වෙන්නේ. දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබන ලක්ෂ 14කට අමතරව තවත් පිරිසක් ඊට ඇතුළත් කර ගැනීමේ අරමුණින් මේ අයදුම්පත් කැඳවන බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහත්මයා ප්‍රකාශ කළ බවත් ඒ අනුව පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. වැට්පදු සංශෝධන හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික අමාරුකම් දරා ගැනීමට අපහසු සහන අවශ්‍ය පිරිස් වෙත සුබසාධන ඉහළ නැංවීම රජයේ අරමුණ කියන කාරණාවත් අමාත්‍යවරයා කියලා තිනවා. ඒ අනුව දැනට අස්වැසුම ලබන පිරිසත් සමග අලුතින් එක්වන පිරිස් වේ නම් ලක්ෂ 20කට යටත්ව මේ දීමනාව පිරිනැමීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී ඇති බව තමයි වාර්තා වෙන්නේ. දැනට ලක්ෂ 14කට මේ සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනින් ප්‍රතිලාභ හිමි වෙනවා. ඒ අනුව තවත් ලක්ෂ 6කට දෙන්න පුළුවන් කියන කාරණාව පාර්ලිමේන්තුවේ අනුමැති රටාත්ව සඳහන් වෙන්නේ. ඒ කියන්නේ උපරිම ලක්ෂ 20කට යටත්ව තවත් සුදුස්සන් තෝරා ගැනීමේ අවස්ථාව පවතිනවා කියන කාරණාවයි පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.